අද අපි කෝණ ආශ්‍රිත ගැටලු කීපයක් සාධන ආකාරයේ බලමු. 3-2 අභ්‍යාසයේ 3 වෙනි ගණන. AOD කෝණයේ අගය තමයි මේ ගාණේ අපෙන් අහන්නේ. මෙහි කෝණ තුනක් දකින්න ලැබෙනවා. 2x කියලා කෝණයයි ඍජු කෝණයකුයි. ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක කෝණයක්. තව x කියලා කෝණයකුයි. අපි දැන් මේ කෝණ තුනේ අයික්‍ය අංශක 180ට සමාන කරමු. සරල රේඛාවක් මත කෝණවල අයික්‍ය අංශක 180 නිසා 2x ධන 90 ධන x සමානයි 180යි. 2x ධන x කියන්නේ 3x. එතකොට 3x ධන 90 සමානයි 180. මේ සමීකරණය විසඳන්න ධන 90 ඉවත් කරන්න ඍණ 90ක් ගේනවා. එහෙනම් සමීකරණයේ අනිත් පැත්තටත් ඍණ 90ක් ගේන්න ඕනේ. 180ෙන් 90ක් අඩු කළාම 90යි. ඒ කියන්නේ 3x සමානයි 90යි. ඊළඟට සමීකරණයේ දෙපසම 3ෙන් බෙදන්න ඕනේ. එතකොට x සමානයි 30යි කියලා ලැබෙනවා. අපෙන් අහන්නේ AOD කෝණය. එතකොට AOD කෝණය 2x නිසා අපි 30 දෙකෙන් ගුණ කරලා අංශක 60යි කියලා උත්තරේ ලබා ගන්නවා. ඊළඟට අපි බලමු 3-3 අභ්‍යාසයේ පළවෙනි ගණන. මේ අපිට දකින්න පුළුවන් ලක්ෂයක් වටා කෝණ තුනක් පිහිටලා තියෙන අවස්ථාවක්. අපි දැන් දන්නවා ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය අංශක 360යි කියලා. එහෙනම් මේ ගාන හදන්න තියෙන්නේ මේ කෝණ තුනේ අයික්‍ය අංශක 360ට සමාන කරලා සමීකරණයක් ආකාරයට ලියලා විසඳීමෙන්. x යගේ සොයමු. x ධන 130 ධන 160 සමානයි 360යි. ලක්ෂයක් වටා කෝණ අයික්‍ය අංශක 360යි කියලා වරහන් තුන ලියන්න. දැන් අපි සමීකරණය විසඳමු. 130යි 160යි කියන්නේ 290යි. එහෙනම් x ධන 290 සමානයි 360යි. x තනි කරගන්න 290 ඉවත් කරන ඕනේ. එහෙනම් ඍණ 290ක් ගේන්න ඕනේ. සමීකරණය අනිත් පැත්තටත් ඍණ 290ක් ගේන. එතකොට 360න් 290ක් තෑවයි. මේ පැත්තේ x තියෙනවා. x සමානයි 70යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. ඊළඟට අපි බලමු 3-4 අභ්‍යාසයේ 4 වෙනි ගණන. ප්‍රතිමුඛ කෝණ ආශ්‍රයෙන් තමයි අපිට මේ ගැටලුව විසඳන්න තියෙන්නේ. බලන්න මේ ගානේ AB සහ CD කියන්නේ සරල රේඛා දෙකක්. ඒ සරල රේඛා දෙක ඡේදනය වෙලා සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියන කරුණ තමයි මේ ගාන හදන්න අපි යොදා ගන්න ඕනේ. මෙම සරල රේඛා දෙක ඡේදනය වන ලක්ෂ්‍යය අපි O කියලා ගමු. AOC අංශක 125යි. DOB එතකොට කෝණ දෙකක් තියෙනවා එතන. x සහ අංශක 90යි කියලා. අපිට සමීකරණය මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. 125 සමානයි x ධන 90යි. සමීකරණය සුළු කළාම x යගේ අංශක 35යි කියලා ලැබෙනවා. හොඳයි, ඒ අභ්‍යාසයේ 5 වෙනි ගාන බලන්න. මේ සරල රේඛා ඛණ්ඩ කීපයක් ඡේදනය වෙලා සෑදෙන කෝණ කීපයක්ම දක්නට ලැබෙනවා. අපි මුලින්ම මෙහි ඇති ප්‍රතිමුඛ කෝණ හඳුනා ගනිමු. මෙහි AB සහ EF කියන සරල රේඛා ඛණ්ඩ දෙක ඡේදනය වෙලා හැදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. එතකොට A වල අගය වෙන්නේ අංශක 65යි. ඒ වගේම CD හා EF කියන සරල රේඛා ඛණ්ඩ දෙක ඡේදනය වෙලා ප්‍රතිමුඛ කෝණ හැදෙනවා. එතකොට B කෝණයේ අගය වෙන්නේ අංශක 55යි. අපි දැන් A හා B කෝණ දෙක හොයාගත්තා. තව අපිට හොයාගන්න තියෙන්නේ C කෝණය. C කෝණය ප්‍රතිමුඛ කෝණය දීලා නැහැ. ඒ නිසා අපිට ඒකේ අගය හොයාගන්න වෙන්නේ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරලා. බලන්න AB සරල රේඛාව මත කෝණ තුනක් තියෙනවා. සරල රේඛාවක් මත කෝණවල අයික්‍ය අංශක 180යි කියලා අපි දන්නවා. එහෙනම් දැන් කෝණ දෙකකම අයික්‍ය අපි දැනගෙන තියෙන්නේ. අපි ඒ අගයන් ආදේශ කරලා අංශක 180ට සමාන කරලා සමීකරණයක් ගොඩනගමු. 65 ධන B ධන C සමානයි 180යි. B කෝණයේ අගය අංශක 55යි කියලා අපි හොයාගත්තා. ඒ අගය ආදේශ කළාම C සඳහා අංශක 60යි කියලා උත්තරේ ලැබෙනවා.
හොඳයි අපි ඊළඟට බලමු 3 4 අභ්‍යාසයේ අවසාන ගණන. මේ ගණනෙදිත් අපිට x y සහ z කෝණවල අගය සොයන්න කියලා කියනවා. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියන දැනුම භාවිත කරලා අපිට x සහ y වල අගය සොයාගන්න පුළුවන්. x ප්‍රතිමුඛ කෝණය ඍජු කෝණයක් බව පෙන්වලා තියෙනවා. එහෙනම් x අගය වෙන්නේ අංශක 90යි. y හි ප්‍රතිමුඛ කෝණය අංශක 58යි. එහෙනම් y හි අගය වෙන්නේත් අංශක 58යි. ඉසෙත් අගය හොයාගන්න නම් සරල රේඛාවක් මත කෝණායික්‍ය අංශක 180යි කියන කරුණ තමයි යොදාගන්න වෙන්නේ. ඉසෙත් ධන 58 සමානයි 180යි. එතකොට 180න් 58ක් අඩු කළාම ඉසෙත් ධ අගය ලැබෙනවා අංශක 122යි කියලා. ඊළඟට දෙවෙනි කොටස. AD කියනවා ABC සහ ACB කියන්නේ අනුපූරක කෝණ යුගලයක් බව. අපෙන් අහනවා ABC හි අගය කීයද කියලා. අපි මේ පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තා අනුපූරක කෝණ යුගලයක අයික්‍ය අංශක 90යි කියලා. එහෙමනම් මෙහිදී ABC සහ ACB කියන කෝණ යුගලයේ අයික්‍යත් අංශක 90 වෙන්න ඕනේ. අපි දැන් හොයාගත්තා ACB ඒ කියන්නේ y කෝණයේ අගය අංශක 58යි කියලා ප්‍රතිමුඛ කෝණ නිසා. අපිට තියෙන්නේ සමීකරණයක් ආකාරයට ගොඩනගා ගන්න ABC ධන y සමානයි අංශක 90යි කියලා. ඒ සුළු කළාම අපිට ලැබෙනවා ABC කෝණ අංශක 32යි කියලා. කෝණ සම්බන්ධ ගැටලු විසඳනකොට අපිට සමීකරණ ගොඩනගා ගන්න වෙනවා. එහිදී අපි කොහොමද ඇයි එහෙම සමීකරණයක් ගොඩනගාගත්තේ කියන කරුණ වරහන් ඇතුළේ ලියනවා නම් වඩා සුදුසුයි. උදාහරණයක් විදිහට ප්‍රතිමුඛ කෝණ නිසා, එහෙම නැත්නම් සරල රේඛාවක් මත කෝණායික්‍ය අංශක 180 නිසා මේ කාරණා වරහන් ඇතුළේ තමයි ලියන්න ඕනේ. කෝණ පාඩමේ සියලුම අභ්‍යාස කරලා ඉවර කරන්න මම උදාහරණ මගින් පෙන්වපු ආකාරයට ගැටලු විසඳන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ. අපි මේ පාඩමේදී ඉගෙනගත්ත කෝණ වර්ග ඒවායි ලක්ෂණ සියල්ල ඔබේ මතකයේ තියෙන්න ඕනේ. පෙළ පොතේ සියලුම කරුණු පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ඉතින් පෙළ පොත හොඳට කියවලා කරුණු අවබෝධ කරගන්න.